තුල ප්‍රබල වෙනස්කම් ඇති කරන කුජ මාරුවක් ජූනි 27 වෙනිදා සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රටේ නායකත්වයේ සිට දේශපාලන ශ්‍රේෂ්ඨ වෙනස්කම් රැසක් මේ කුජ මාරුව හරහා සිදුවීමට නියමිතයි. මේ කුජ මාරුව ඔබට බලපාන්නේ කෙසේදයි අපි විමසා බලමු. කුජ ග්‍රහයා ජූනි 27 වෙනිදා පෙරවරු 5:37ට මේෂ රාශියට පිවිසෙන අතර අගෝස්තු 10 වෙනිදා රාත්‍රී 9:10 වෙනතෙක්ම මේෂ රාශි චලිතය පවත්වාගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව කන්‍යා ලග්න හිමියන්ට මෙම ජූනි 27 වෙනිදාත් අගෝස්තු 10 වෙනිදාත් අතර කාල සීමාව තුළ වෙනස්කම් රසක් පෙන්눔 කෙරේ. එම වෙනස රැකියාවේ වෙනසක්, රැකියා ස්ථාන මාරුවීම, පදිංචි ස්ථානයේ වෙනසක්, නොවේසේ නම් පදිංචි ස්ථානයේ සමාජිකින් ගන්නේ වෙනසක් ලෙස ක්‍රියාත්මක වීමට පුළුවන්. එමින්ම මේ කාල සීමාව තුළ ජීවන ක්‍රමයේ වෙනසක්, අලුත් ආරංචි ලැබීමක් හෝ අලුත් සිද්ධියක් සිදුවීමක්ද පෙන්눔 කරනවා. එමින්ම මෙම කාල සීමාව තුළ කන්‍යා ලග්න හිමියන්ට දැනට පවතින ආදායම් මාර්ගයන් නතර වීමට මෙන්ම ඊට වඩා වැඩි ලාභ ගෙන දෙන ආදායම් මාර්ග නිර්මාණය වීමටද ඉඩකඩ පවතිනවා. මෙම කුජ මාරුව සිදුවන කාල සීමාව තුළ කිසියම් අලුත් කටයුත්තක් ආරම්භ කිරීමක් හෝ ඒ සඳහා දින නියම වීමක් හෝ ඉඟිලි ලැබීමක් පෙන්눔 කරනවා. කුජ ග්‍රහයා තුළ මේෂ රාශි තලිතය කන්‍යා ලග්නයේ දරන ප්‍රසිද්ධ දේශපාලඥයන්ට තීර්ණාත්මක ලෙස බලපා හැකි බව පෙන්눔 කරනවා. ඒ අනුව මීට පෙර රටේ ඉහළම තනතුරක් දරූ අයෙකුට ජූනි 27 වෙනිදා අගෝස්තු 10 වෙනිදා අතර කාල සීමාව තුළ ජීවන ක්‍රමයේ වෙනස් ආකාරයකට අලුත් ආරංචියක් ලැබීමක් හෝ ජීවන ක්‍රමයේ වෙනසක් පෙන්눔 කරන අලුත් සිදුවීමක් සිදුවීමට නියමිතව තිබෙනවා. කුජ ගහයා මේෂ රාශිය තුල ඉතා ප්‍රබල ලෙස චලිත වීම අනුව මේෂ, කන්‍යා, තුලා, මකර ලග්න හිමියන්ට ගෝචර රුචක නම් පංච මහා පුරුෂ යෝගයේ නිර්මාණය වෙන බව පෙන්눔 කරනවා. ඒ අනුව එම ලග්න හිමියන්ට ජූනි 27 වෙනිදා අගෝස්තු 10 වෙනිදා අතර කාල සීමාව තුල දැනට පවතින ගැටුම් වලට විසඳුම් ලැබෙන සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක විසඳුම් ලැබෙන අවස්ථා නිර්මාණය වීමේ ඉඩකඩ ඉතාමත් වැඩි බව පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මෙකී කාල සීමාව තුළ කටක, තුලා, මකර ලග්න වලින් ඉපදී ඇති දරුවන්ට උප්පත්තියෙන් ෘජික නම් වූ පංචමහා යෝගය නිර්මාණය වීමට අනුව දීර්ඝායු ලබන්නට උප්පත්ති තත්ත්ව වඩා ඉහළ යෑමේ වාසනා ගුණයක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම කුජ ග්‍රහයා ඉහත මේෂ රාශිය තුල ඉතා ප්‍රබල චරිතයක් ආරම්භ කිරීම අනුව භූමියෙන් ලබන ලැබීම් වලට සුබදායක තත්ත්වයක් ඇති අතර මහා පොළොවෙන් වටිනා රතු මණික් මතු වීමට ඉඩකඩ තිබෙනවා. ඉමින්ම කුජ ග්‍රහයා මෙසේ මේෂ රාශිය තුල චලිත වීම අනුව ඉහත කාල සීමාව තුල පොළව පැලීම් වලට සහ නායෑම් වලට දැති ඉඩකඩ ඉහළයි. කුජ මේෂ රාශිය කරා ප්‍රවේශ වන මොහොත වන විට රාහු ග්‍රහයාද මේෂ රාශිය තුල චලිත වෙනවා. රුධිරය නියෝජනය කරන ග්‍රහයා වන මේ කුජ මෙසේ රාහු සමග ඉක්වීම අනුව ජූනි 27 වෙනිදාත් අගෝස්තු 10 වෙනිදාත් අතර කාල සීමාව තුළ රුධිරය සම්බන්ධ අසනීප වේගයෙන් පැතිර යන්නට ඉඩ තිබෙනවා. එහෙන් පරීක්ෂාකාරී ලෙස කටයුතු කළ යුතුය. මේෂ, කන්‍යා, තුලා, මකර රාශිවලට ඉතාමත් සුබ මේ කුජ මාරුව සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඔබේ සාර්ථකත්වය සලසා ගැනීමට කටයුතු කරන්න. මෙවැනි ජ්‍යොතිෂ කටයුතු පිළිබඳ තවත් දැනුවත් වීමට අපගේ YouTube channel එක subscribe කරන්න.